ලෝක බැංකුව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලි බල මණ්ඩලය එක්ව වටමිස සාකච්ඡාවක් සංවිධානය කර තිබුණා ඒ කොළඹදී. ශ්‍රී ලංකා is now focusing. බංකුලොත්භාවයෙන් මිදීමට කටයුතු කරමින් සිටින ශ්‍රී ලංකාව මේ වන විට නව ආර්ථික රාමුවක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. අපනයනයට නැඹුරු වූ ඉතා තරඟකාරී ආර්ථිකයක් වෙත පරිවර්තනය වීම අපගේ අරමුණයි. එය කෘෂිකර්මය මත පදනම් වූ හරිත ආර්ථිකයක්ද විය යුතුයි. අප දැනටමත් එම කටයුතු සැලසුම් කර තිබෙනවා. ආර්ථිකයේ නව අංශ කිහිපයක්ද හඳුනාගෙන තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව සතුව පවතින පුනර්ජනනීය බලශක්තිය සහ හරිත හයිඩ්‍රජන් පිළිබඳ අවධානය යොමු කර තිබෙන අතර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස ඉදිරියට ඒමට ශ්‍රී ලංකාවට ඉහළ හැකියාවක් පවතිනවා. එවගේම ශ්‍රී ලංකාව වියලි කලාපයේ තුල සුළං බලශක්ති නිෂ්පාදනය සඳහා තිබෙන විභවය සමග එම ශේෂ්ත්‍රයේ තුල වේගවත් සංවර්ධනයක් අත්පත් කර ගැනීමත් අරමුණු කරගෙන තිබෙනවා. ඒ වගේම ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත දැනටමත් පාර්ලිමේන්තුව ඉදිරිපත් කර තිබෙනවා. එය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කර තිබෙනවා. අනිවාර්යයෙන්ම මෙම ජූලි මාස ආරම්භ වන විට එය නීතියක් බවට පත් කළ යුතුයි. එබැවින් මෙම කටයුතු දැනට විවසාදායක සභාව තුළ සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම දේශගුණික විපර්යාස පනත දැනටමත් කෙටුම්පත් කරමින් පවතින අතර එය මේ පිළිබඳව වන තුන්වන පනතයි. සිවවනුව අප සාකච්ඡා කළ යුත්තේ බලශක්ති පරිවර්තනය පිළිබඳ නීති සම්පාදනය කිරීම පිළිබඳව. එහිදී අප නව ශේෂ්ත්‍ර වෙත ගමන් කිරීමට අපේක්ෂා කරන අතර විදුලිය නිපදවීම සඳහා පමණක් නොව විදුලිය බෙදා හැරීම සඳහාද අප එම ශේෂ්ත්‍ර විවෘත කරනවා. එහිදී පෞද්ගලික අංශය ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇති. මෙහිදී විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකාවේ බලශක්ති පරිවර්තනය සඳහා ජාත්‍යන්තර හවුල් කරුවන්ගේ සහයෝගීතාවය සමග උපාය මාර්ගික මුලපිරීම් ඇතුළු වැඩසටහන් රැසක් අප ක්‍රියාත්මක කර තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති භාවිතය, බලශක්ති සුරක්ෂිත භාවය සහතික කිරීම මෙන්ම පිරිවැය අඩු කිරීම ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අඩුමැතියද ඒ අතර කැපී පෙනෙනවා. ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆාරිස් එච් හදාත් සර්වෝස්ත මෙහිදී අදහස් පළ කළා. ආර්ථික වර්ධනය සඳහා පුනර්ජනනීය බලශක්ති ආයෝජන ඉතා අවශ්‍යයි. 20-30 වන විට සිය බලශක්ති අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපයා ගැනීමටත් පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රයේ කලාපීය බලවතෙකු බවට පත්වීමටත් ශ්‍රී ලංකාවේ ඉලක්කය මම ප්‍රශංසාත්මකව අගය කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.